नमस्कार बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयमपि बुद्धं शरणं गच्छामि द्वितीयमपि धम्मं शरणं गच्छामि द्वितीयमपि संघं शरणं गच्छामि तृतीयमपि बुद्धं शरणं गच्छामि तृतीयमपि धम्मं शरणं गच्छामि तृतीयमपि संघं शरणं गच्छामि तिसरण गमनं संपुन्नं पानातिपाता वीरमणी सिक्खापदं समादियामि अभिन्नादाना वीरमणी सिक्खापदं समादियामि कामेषु निचाचारा वीरमणी सिक्खापदं समादियामि मुसावादा वीरमणी सिक्खापदं समादियामि सुरामेरे मद्यपमादत्ताना वीरमणी सिक्खापदं समादियामि अप्रमादेन संपादेत समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजत् सुनन्तु सद्मुखदं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स थांकिं मान्यत भगिनियो चक्कुं नित्यं वा अनित्यं वाति अनित्यं बन्ते यं पनानित्यं दुःखं वा तं सुखं वाति दुःखं बन्ते यं पनानित्यं दुःखं विपरिणाम धम्मं खल्लानुतं समनुपासितुं एतं मम एषोऽहमस्मि एषो मे अर्थाति नो एतं भन्तेति श्रद्धा सम्पन्न कार्मिक किंवदन्ति मे पिंगतुं सुतुनु बुद्धरत्ने धम्मरत्ने संघरत्ने यन त्रिविधरत्ने किरिहि तामत्म श्रद्धाविन गौरवीन अपे भाग्यवत सुतुकियानन महंसे अपट करुणाविन देशना कर वदाल धर्मीय श्रवणी क्रीमत सोदानं विसितिनु लबनवा
මනුස්සෙක් වශයෙන් මෙවැනි බුද්ධෝත්පාද කාලයක ඉපදුණු අපි තාමත්ම වාසනාවන්තයි. ඒනුත් භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය ශ්‍රවණය කරලා ඒ ධර්මය අපේ ජීවිතයට එක්කර ගන්න ලැබීම, ධර්ම ඇහින් ජීවිතයේ දෙස බැලීම අපේ ජීවිතය තුළ විශේෂිත අවස්ථාවක් කියලා අපි හිතන්න ඕන. ඒ නිසා මේ සම්මා සම්බුද්ධ ශාසනයෙහි ධර්මය දේශනා කිරීමත් ධර්මය ශ්‍රවණය කිරීමත් ධර්ම සාකච්ඡා කිරීමත් ඉතාමත්ම උතුම් මංගල කරුණු වශයෙන් සලකනු ලබනවා. එවැනි අවස්ථාවක් තමයි මේ මොහොත කියන හැඟීමෙන් යුක්තව හොඳ සිතෙහි එකඟතාවයකින් යුක්තව අපි ධර්මයේ ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරනවා. අද ධර්මානුශාසනාව පවත්වන්න බලාපොරොත්තු වන්නේ මජ්ක්‍ධිම නිකායේ සලායතන වර්ගයේහි සඳහන් වෙන නන්දකෝවාද සූත්‍රය මාතෘකා කරගෙන. බුදුරජාණන් වහන්සේ සරත්නෝර ජේතවනාරාමෙහි වැඩ සිටින විට මහා ප්‍රජාපති ගෝතමී මෙහෙණින් වහන්සේලා 500ක් සමග භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණුණා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකක් පසට වාඩි වෙලා මහා ප්‍රජාපති ගෝතමී මෙහෙණින් වහන්සේ ප්‍රකාශ කර සිටිනවා, භාග්‍යතුන් වහන්සේ මෙහෙණින්ට අවවාද කරනසේක්වා, අනුශාසනා කරනසේක්වා, ධර්ම කතා කරනසේක්වා කියලා. ඒ අවස්ථාව වෙනකොට මහතෙරුන් වහන්සේලා වාරින් වාරයට මෙහෙණින් වහන්සේලාට අවවාද කරන අනුශාසනා කරන නන්දක තෙරුන් වහන්සේගේ වාරයයි පැමිණිලා තිබුණේ. නමුත් නන්දක තෙරුන් වහන්සේ මෙහෙණින් වහන්සේලාට අනුශාසනා කරන්න අකමැත්තක් දක්වනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළන ආනන්ද හාමුදුරුවෝ ආමන්ත්‍රණය කරමින් ආනන්දේ අද මෙහෙණින්ට අනුශාසනා කරන්න කාගේ වාරයද කියලා ආනන්ද හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා. භාග්‍යවතුන් වහන්සේ නන්දක තෙරුන් වහන්සේගේ වාරයයි, නන්දක තෙරුන් වහන්සේට අකමැත්තක් දක්වනවා කිය. ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ නන්දක තෙරුන් වහන්සේ අරඹයා වදාරනවා, නන්දකේ මෙහෙණින් තෝවාදේව අනුශාසනා කරව, බ්‍රාහ්මණී ධර්ම කතා කරව කිය. එසේ ස්වාමී කියලා නන්දක හාමුදුරුවෝ පිළි අරගෙන පෙරවරු කාලයේ පිණ්ඩපාතේ වැඩලා පස්වරු කාලයේහි දෙවැන්නෙක් ඇතුව රාජකාරාමයේ වෙත පැමිණුණා. භික්ෂුණීන් වහන්සේලා දුරතියාම දැක්කා නන්දක තෙරුන් වහන්සේ වාඩිනවා. අසුන් පනවලා පාදෝවනි පිණිස පැන් එළවා සැපුවා. නන්දක තෙරුන් වහන්සේ පනවන ලද්දා ආසනයේ වැඩ ඉඳලා මෙහෙණින් වහන්සේලා ප්‍රකාශ කරනවා, සහෝදරී වරුනි, ප්‍රශ්න උත්තර මාර්ගයෙන් ධර්ම කතාවක් කරනවා. නොයැටෙන කෙනෙක් නොයැටුනායි කියලා ප්‍රකාශ කරන්නේ, වැටහුණු කෙනෙක් වැටහුණායි කියලා ප්‍රකාශ කරන්නේ. නොයැටුණා නම් මගේ ප්‍රශ්න කරලා විමසලා දැනගන්න කියලා. මේ වචනේම වික්ෂුණීන් වහන්සේලා ඉතාමත්ම සන්තෝෂයට පත් වෙලා ඒ ධර්ම සාකච්ඡාවට යොමු වුණා. ඒ අවස්ථාවේ කරන ලද්දාව ධර්ම සාකච්ඡාවේ පාඩයක් තමයි මේ ධර්මානුශාසනාවට මුලින් මේ පින්වතුන්ට මතක් කරන්න තිබුණේ. තංකින් මාඤ්‍යත භාගිනියෝ චක්කුං නිච්ඡං වා අනිච්ඡං වා
සහෝදරී වරුනි කුමක් සිතනවාද කුමක් හඟිනවාද ඇස නිට්ටිය හෝ අනිත්‍ය වෙනවාද වික්ෂුණී මහසලා උත්තර දෙනවා අනිච්ඡං බන්තු වහංස අනිත්‍යයි නන්දකහාමුදුර අදහනවා යම්පන අනිච්ඡං දුක්ඛං වා තං සුඛං වා යම අනිත්‍ය නම් ඒ සැපගෙන හෝ දුක්ගෙන දෙනවද මෙහි නාසල උත්තර දෙනවා දුක්ඛං බන්ති වහංස දුකයි යම්පන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලං නෝතං සම්පස්සිතං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මි අත්ථාති යම අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාම ධර්ම කියන්නේ පෙරලෙන ස්වභාවයෙන් යුක්තයි නම් එය මම දෙමිය මගේය මාගේ ආත්මයයි ගන්නට කිසි වේද වික්ෂුණී මහන්සලා උත්තර දෙනවා නොහෙතං වහන්ති නිසි නොයි ස්වාමී මෙන්න මේ විදිහට ආධ්‍යාත්මික ආයතන හය ගැනම ඇහුවා ඇස කන දිව නාසය ශරීරේ මනස ඒ අවස්ථාවේදී මූලිකව පැහැදිලි කළේ ආධ්‍යාත්මික ආයතන හය අනිත්‍යයි අනිත්‍ය වූ තැන දුකයි අනිත්‍යයි නම් දුක්ඛ නම් විපරිණාම ධර්ම කියන පෙරළෙන ස්වභාවයෙන් යුක්තයි නම් ඒ ආධ්‍යාත්මික ආයතනයන් මම වෙමිය මගේය මාගේ ආත්මය වශයෙන් ගන්නට නිසි නොවේ කියන කරුණයි මේ පිළිබඳව අපි බලනවා දැන් මේ ඇස කන දිව නාසය ශරීරය හදවත මුල්කොට මනස මේ ආකාර හය බොහෝට අපි පැහැදිලි කරලා දීලා තියෙනවා හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ බව දෙමෝපියෝ ප්‍රත්‍ය කරගෙන කර්ම සත්‍ය ප්‍රත්‍ය කරගෙන හේතුන්ගේ ඵලයක් වශයෙන් හටගත්තා ඒ වගේම මේ ආධ්‍යාත්මික ආයතන හය පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්තා වූ බව ධර්මයේ පෙන්නලා තියෙනවා චක්කුම් වික්කවේ පුරාණං කම්මං අபிසංකතං අபிසංකේතිතං වේදනියං දත්තබ්බං මහණෙනි මේ ඇස ප්‍රත්‍යයන් විසින් එක්ව කරන ලද චේතනා විසින් පිළියෙල කරන ලද වේදනාවට වස්තුවක් ලෙස දැක්විය යුතු පැරණි කර්මයකි. ඇස ගැන විතරක් නෙමෙයි මෙතන කියන්නේ මේ ආධ්‍යාත්මික ආයතන හයම ඒ ප්‍රත්‍යයන්ගෙන් හේතු වේදන කොට සකස් වෙති බව චේතනාවෙන් පිළියෙල කරන ලද බව ඒ වගේම සැප දුක් උපේක්ෂා වේදනා ගෙන දෙන්න හේතුකාරක වෙන බව පුරාණ කර්ම හේතු ප්‍රත්‍ය වෙලා තියෙන බව ආරම්භෝ තැන පටන්ම හටගත්තා වූ රූපාංශු එකක් නැති වෙනකොට දෙකක් හටගැනීම දෙකක් නැති වෙනකොට හතරක් හට ගැනීම මෙයන් ආකාරයකට නැති වෙන කොටසට වඩා වැඩිපුර කොටසක් ඇති වෙනවා මව් ගන්න උෂ්ම ආහාර එක් ප්‍රත්‍ය වෙනවා ආරම්භක ආයු ශක්තිය මූල ශක්තිය මේ ක්‍රියාව සිද්ධ වෙන්න වැය වෙනවා දිරණ කොටසක් ඇත්නම් මව් මාර්ගයෙන්ම බැහැර වෙනවා
මේ විදිහට හේතුන්ගෙන් අටගත්ත දේ හේතු ප්‍රත්‍යයෙන්ම පැවතිලින් නැති වෙන බව අපට වැටහෙනවා. අම්මගේ සම්බන්ධය අතහැරුණාට පස්සේ මේ මොහොත දක්වා ප්‍රස්වාස වෙනකොට ආස්වාසයක් නැතිනම් ආත්‍යාත්මික ඉන්ද්‍රියයක් නැහැ, ආයතනයක් නැහැ. වැරෙන ආහාරය නැත නොසැපෙවොත් දිරණ කොටස නිසි ආකාරව සුද්ධ පවිත්‍ර නොකළොත් පැවතින්නේ නැහැ. වර්තමාන මොහොත කෙරෙහි බලනකොට මේ ක්ෂණයේ දෙස බලනකොට ආස්වාස වාසය මුලින් ලබා ගන්නා ආහාරය අන්පරිතකටපත් වෙලා ලේ ධාතුව සැකසීමා. ආස්වාස වාසයත් ලේ ධාතුවත් පෙනහැදිලිදී සංයෝග වෙනවා. එතකොටම ආස්වාස කතාව ලේ ධාතුව කතාව ඉවරයි. දැන් හේතු ප්‍රත්‍යයෙන් අටගත්තව සංයෝගයක් ගැන කතා කරන්න කියන්නේ. ඒ සංයෝගය වස්තු රූපයේ මූලික කොට උණුසුම සත්‍ය පහළ වෙනවා. යම් දාහනීය වීමක් එතකොට වෙනවා. හදවතේ ක්‍රියාකාරීත්වය නිසා මේ සංයෝගය ශාරීරිය කියලා සැකසිය ඇත්තා වූ රූපාංශ වලට ලැබෙනවා. එතකොටත් අපිට පේනවා මුළු ශරීරේ පුරාම මේ උණුසුම ශක්තිය පැතිරෙනවා. මේ වර්තමාන මොහොතේ අටගන්නා වූ ආස්වාස ප්‍රත්‍යයෙන් නාසයේ හැපිලා ඒ ධාත්වත් සමග සංවාද සම්බන්ධ ක්‍රියා වෙලා ඒ දේ නැති වෙලා උණුසුම හට ගන්නා වූ බව අපට වැටහෙන්න ඕනේ. මේ උණුසුම ශරීරයේ සීතල වීම වැළැක්වෙලා අලුතින් වායෝ ධාතුවක් හට ගන්නවා. එතකොට ඒ වායෝ ධාතුවද හේතුවකින් හට ගන්නා වූ බව. ඒ වායෝ ධාතුව තමයි ක්‍රියාකාරකම් හයකට යෙදිලා දිරු කොටස ප්‍රස්වාසය කියලා පිටවෙන්නේ. දැන් අලුතින් අටගත්තා වූ ලේ ධාතුව නැවත ආස්වාස වාතයත් එක්ක සම්බන්ධව වැයවි කිය උණුසුම ශක්තිය නැවත නැවත හට ගන්නවා. ඉතින් මේකට විවේකීව පුළුවන්කමක් තියෙනවා. මේ ක්‍රියාකාරකම් මාය ගැන දැනගෙන නුවණින් මෙනෙහි කරන්න. වායු ධාතුවෙන් වෙන වෙලහය එක වෙලක් ආහාරයේ පෙරලන්නේ ද වෙනකොට කොට්ටාස වාතය නම් හඳුන්වනවා. උක්කා උක්කාරාදී තල්ලුව උද්දංගම වාතය ජීර්ණ වෙන ආහාරයේ තල්ලු කරනකොට අදෝගම වාතය අන්ත්‍ර පිටත ඇති වෙනකොට කුච්චිස වාතය ලේ ධාතුව තල්ලු කරනකොට අංගමංගානුසාරී වාතය අංගමංගානුසාරී වාතයෙන් දිරු දිරා යන කොටත් අලුතින් හැදෙනවා. දිරු කොටස ඒ අංගමංගානුසාරී වාතයම තල්ලු කරගෙන හදවත හරහා පෙනෙන්නට ඇවිදින් පෙනෙන්නේ පිට කරන ටික ප්‍රස්වාස වාතයයි. නමුත් දිරා දිරා යන කොටත් සියල්ල ප්‍රස්වාසයෙන්ම බැහැර වෙනවා නෙවෙයි, ඒ තැන් වලට ඒ දිරු කොටස් තල්ලු කරවනවා බැහැර වීම පිණිස. මෙන්න මේ නිසා කාය සංකාරය වෙන ආස්වාද ප්‍රාස්වාසය සියලු සත්ත්වින්ට පැවැත්ම සඳහා ප්‍රත්‍ය වෙන මේ කබලිකාර ආහාරයක් කනකොන ආහාරයක් ගැන හොඳ එකඟතාවයෙන් තෝරා ගත්තොත් මේ ආධ්‍යාත්මික ආයතන හයි ඇතිවීම නැතිවීම වටහා ගන්නට පුළුවන්කමක් තියෙනවා. මේ මොහොතේදීවත් මේ ආස්වාස ප්‍රාස්වාසයේ වාතයේ කෙරෙහි සිහිය පිහිටියෝ ඇතිවීම නැතිවීම වටහා ගන්නට පුළුවන්කමක් තියෙනවා. මේක කියන්නේ හේතුවත් ඵලයක් තේ නිරෝධයක් කියලා. හටගන්න
හේතු පෙළෙන හින්දා සාස්වත දෘෂ්ටියකට පත් වෙන්නේ නැහැ. සාස්වත දෘෂ්ටිය කියලා කියන්නේ මේ ආයතන අය ස්ථීරව පවතිනවා කියලා පිළිගන්න බැහැ. මොකද තියෙනවා නම් හට ගන්න ඕනේ. ඒ නිසා හට ගන්න හේතුවක් වෙනවා. එතකොට සාස්වත වෙන්න බැහැ. ඒ වගේම හට ගැනීමක් වෙනෙන හින්දා උච්ඡේද වෙන්න බැහැ. කිසිවක් නැහැ කියලා මතේ කාවන්නේ. මේ සාස්වත දෘෂ්ටියත් උච්ඡේද දෘෂ්ටියත් භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා දාන. ඒ දෘෂ්ටි දෙකට නොපැමිණ හේතුවත් ඵලයක් නිරෝධයක් කියන මධ්‍යම ප්‍රතිපදාව තමයි භාග්‍යවතුන් වහන්සේ වදාරලා තියෙන්නේ. හැම තැනකටම හේතුඵල නිරෝධය දෙන්න ඕනේ. මේ නිසා මේ ආත්‍යාත්මික ආයතන හය නැහැ කිව්වේ නැහැ. කිසිවක් නැහැ කිව්වේ නැහැ. එහෙම වුණාට තියෙනවා කියලා මත එකට ආවෙත් නැහැ. ඔය මත දෙකට නැතුව හේතු නිසා හටගෙන නිරුද්ධ වෙනවා කියන තැන අපට තේරෙන්නට ඕන. නන්ද සාමුදුරන් වහන්සේ මෙහෙණින් වහන්සේලාගෙන් ඇහුවේ නිචක්කු නැනම් ඇහැ ඇහැගෙන කිව්වට මේ හය පොළොන නිත්‍යද අනිත්‍යද ස්වාමී අනිත්‍යයි. යමක් අනිත්‍යද ඒ සැප ගෙන දෙනවද දුක් ගෙන දෙනවද? දැන් අනිත්‍ය වුණාට සාමාන්‍ය ලෝකයාගේ පිළිගැනීම නිත්‍යයි. මේ ඇහැ කන දිව නාසය ශරීරයේ මනස තියෙන දේවල් ඒක තමයි හිතට ගත්ත පිළිගැනීම. අනිත්‍ය වුණාට නිත්‍යයි. ඒ වගේම මේ ඉන්ද්‍රිය හයෙන් සුවගෙන දෙනවා ස්ථීර සතතක් ලබන්න පුළුවන්. නමුත් නන්දක තෙරුන් වහන්සේ මේ ප්‍රශ්න කරනකොට අර භික්ෂුණී වහන්සේලාගේ උත්තර වුණා අනිත්‍යයි නම් ස්ථීර සතතක් ගෙන දෙන්න බෑ. මොකද දුකට හේතුව ආසාව. ආසා කරන්නේ නිත්‍යයක් අල්ලගෙන. අනිත්‍ය වෙනකොට අනිවාර්යෙන් දුක් ගෙන දෙන්න ඕනේ. අනිත්‍යයි නම් නිත්‍ය කොට වරදවා පිළි අරගෙන ඒක ආතේ බැඳලා තියෙනවා නම් ආශා කරනකොට නම් මේ දුක් ගෙන දෙන්නේ. ඒ මම වෙන්න බෑ, මගේ දෙයක් වෙන්න බෑ, මගේ ආත්මේ වෙන්න බෑ. මම මගේ මාගේ ආත්මේ කියන්න පුළුවන් නම් නීතියක් දාන්න පුළුවන් නේද? තියෙන දෙයක් වෙන්න ඕනේ. කැමති ආකාරයකින් හසුරවන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ. අනසක පතුරවන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ. නමුත් එහෙම ස්වභාවයක් වෙන්නේ නැහැ. එහෙම දකින්කොට මේ ආත්මීය කියලා ගන්න ගතිය, වැරද්ද, දෘෂ්ටිය අතහැරිලා එතන අනාත්මයි කියන අවබෝධයෙන් දෙන්නවා. නන්දක තෙරුන් වහන්සේ මේ පිළිබඳව මේ භික්ෂුණීන් වහන්සේලාගෙන් ප්‍රශ්න කරනකොට ඒ භික්ෂුණීන් වහන්සේලා හොඳ උත්තරයක් දෙනවා මේක. වහන්ස එසේ ආත්ම කොට ගැනීම නිසි නොවේමයි. කවර හේින්ද ඒ කරුණ ඵලමු සම්‍යක් ප්‍රඥාවෙන් යථා භූත වශයෙන් අපි විසින් දැක තිබී කියන. එතකොට අපට එතන කියන්නේ මොකක්ද? මේ කාරණය අහන්න ඕනේ, මෙනෙහි කරන්න ඕනේ. එහෙම අහනකොට මෙනෙහි කරනකොට තමයි යම් ක්ෂණයක යම් තැනක මේ අවබෝධ ඥානය අපට සම්පූර්ණ වෙන්නේ. හරියටම තිලක්ෂණේ අවබෝධ වෙන මොහොතේදී. ඒ නිසා මේ දේශනාවෙන් අපට පේනවා ඒ භික්ෂුණී වහන්සේලාගේ පිළිබඳව වඩමින් බාහිරතා කරනු හිටපු බව. ඒ අවස්ථාවේ නන්දක තෙරුන් වහන්සේ මතක් කරනවා, හොඳයි සහෝදරියනි, ආර්ය ශ්‍රාවකයාට මෙසේම යතහ රූප වශයෙන් සම්‍යක්
ප්‍රඥාවෙන් දැකීමක් වෙනවා කියලා. ඊළඟට නන්දක තෙරුන් වහන්සේගෙන් වික්ෂුණී මහන්සලාගෙන් අහනවා බාහිර ආයතන හය ගැන. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, මනසට පිළිපැදෙන අරමුණු වලට කියන්නේ ධම්ම කියලා. එකක් අහනවා සහෝදරීවරුනි කුමක් හඳීද? රූපය නිත්‍ය වූ අනිත්‍ය වෙයිද? වහන්ස අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒ දුක්ඛෝ සැප ගෙන දෙයිද? වහන්ස දුකයි. යමක් අනිත්‍ය නම් දුක් නම් විපරිණාම ධර්මයක් නම් පෙරලෙන ස්වභාවයෙන් යුක්තයි නම් එය මමය, මාගේය, මාගේ ආත්මයයි ගන්නට නිසි වේද? වහන්ස නිසි නොවේමයි. මෙන්න මේ විදිහට මේ බාහිර ආයතන ගැන හයක් අර විදිහටම ප්‍රශ්නෝත්තර මාර්ගයෙන් දේශනා කළා. ඒකටත් අපි උදාහරණයක් දීලා බලමු. බාහිරය කියන කොටස. වළං හදන තැනැත්තේ මැටි ටිකක් පදම් කරලා අරන් වාඩි වෙලා මැටි බෝලයක් අරන් යම් නිර්මාණයක් සකසලා වළඳක් කියලා නම් කරලා පැත්තකින් තියෙනවා. තවත් මැටි බෝලයක් අරගෙන නිර්මාණයක් සකසලා නෑමිලියක් කියලා නම් කරලා පැත්තකින් තියෙනවා. තවත් මැටි බෝලයක් අරගෙන නිර්මාණයක් සකසලා කොරහක් කියලා නම් කරලා පැත්තකින් තියෙනවා. දැන් අපි හිතමු මැටි අවසානයි. භාණ්ඩ තුනක් නම් තුනක් වළඳ, නෑමිලි, කොරහ යම් විදියකින් ඇදවිලා තියෙනවා දැකලා මේ හැඩ තුනම ආයකට එකතු කරනවා. දැන් හැඩ තුනක් නැහැ. ආයෙත් විවාහ කරනවා මැටි. පින්තාරියක් වාගේ එක භාණ්ඩයක් ආ නිර්මාණය කරන දැන් මැටි නැහැ. දැන් ආයෙ වෙන නමක් කියනවා පින්තාරිය කියලා. මෙන්න මේ ස්වභාවය නුවණින් අපට මුළු ලෝක ධාතුවටම යොදවන්නට පුළුවන්කමක් තියෙනවා මේ හට ගන්න කියලා. බුදුරජාණන් වහන්සේ වදාළේ පද කරන කුඩු කරන ස්වභාවය කියන පඨවි ධාතුව, ගලන වැගිරෙන ස්වභාවය කියන ආපෝ ධාතුව, දවන තවන ස්වභාවය කියන තේජෝ ධාතුව, තල්ලු කරන සොලවන ස්වභාවය කියන වායෝ ධාතුව. ධාතු හතරක් කියලා කියන්නේ ක්‍රියා ස්වභාව හතර, ක්‍රියාකාරකම් හතර. පොළවේ තියෙන පස් ටිකක් කරන් ඇඟිලි තුඩු දෙකට එකතු කරලා පිබල ඇරියෝ අර පොළොව කියලා කියන්නේ පොළොවේ කියලා නම් කරලා ඝන සංඥාවකින් අඳුනාගන්නේ චක්කු ප්‍රසාදයකවත් ගෝචර නැති මනෝවිඥානයකින් අංශෝ මේ විදියට ඇති කියලා දැනගන්න ඉතා සියුම් තැනක්. හිතහරහානි නිර්මාණය කළ අංශෝ මෙහෙම ඇති කියලා බලන්න. නමුත් ඒ අංශෝ කියන තැනවත් නතර වෙලා තියෙන ස්වභාවයක් නෙමෙයි. අර ධාතු හතරාකාර ක්‍රියාව පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ධාතුව කියන්නේ යම් ක්‍රියා කරමීමේ හැකියාව. ඒක අපිට වස්තුවක් විදිහට පෙන්වන්න බෑ. හැකියාවේ වැඩ හතරක් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන්නේ. නමුත් වැඩ හතර තියෙන්නේ නැහැ. ඇති වෙනවා නැති වෙනවා. ඒ වහේතුකත් තියෙන හැටගත්ටි ආයි ධාතුව තනි කරන්න බෑ. තව ආකාරයකට යෙදෙනවා. ධාතුව ආත්ම කරලා පෙන්වන්නත් බෑ, ස්ථිර කරලා පෙන්වන්නත් බෑ, වෙන අතර ස්ථිර කරලා පෙන්වන්නත් බෑ. ආකාර විකාරයක් ගැන අන්පරිද්දකපත් වීමක්. මේ ක්‍රියාකාරීත්වය තුළ රාශි වෙන දේවල් වලට තමයි අපි නම් කතා කරන්නේ. ගෙඩි, මල්, පළතුරු ඒ විදිහට අපි නම් කතා කරනවා. ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ,
වෙන වස්තු ගැන අපි නම් කතා කරනවා. ඉරහඳ ගැන අපි කතා කරනවා. ඒ වගේම ඒ පිළිබඳ අරමුණු වෙන දේවල් හිතට අරමුණු කරනවා අර අංශු අරමුණු කළාවා. මේ බාහිර ආයතන සියල්ල එකතු කරලා බලනකොට අර මැටි පිළි උපමාවට ගැලපෙනවා. මැටි කියන්න බෑ. වලඳ නැඹිලිය පොරහ කියලා නම් තුනක් කතා කරලා මැටි කියන්නේ. ඒ තුන ඇද වෙලා තියෙනවා දැකලා එකට එකතු කරපුවාම දැන් වලඳ නැඹිලිය පොරහ කියන්නේ මැටි කියන්නේ. ආයෙත් මැටි කියන්නේ තව ආකාරයක් ගන්නකොට පින්තාලිය කියන්නේ. නමුත් පින්තාලිය කියලා කියන්න අතර වෙලක් නැහැ. මේ විදිහට නම කතා කරනවා නමට අදාළ තැනක් නතර වෙලා නැහැ. ඒකත් අපි බලන්න ඕනේ. සාස්වත උච්ඡේද දෘෂ්ටි දෙකට අහු නොවි. හටගන්න හේතු වෙන්න ඕනේ. අර මූල ආරම්භක සත්‍ය එදෙනකොට හටගන්න. ඒ නිසා සාස්වත වෙන්නේ නැහැ. ඒ වගේම හට ගැනීම උනුස කිසිවක් නැහැ කියලා උච්ඡේද වෙන්නේ. නමුත් හේතුවත් ඵලයක් නිරෝධයක් එහිමයි. තව ටිකක් අපි ලං කරමු. දැන් අපි ජල විදුලිය කියලා කතා කරමු. වැස්ස වයින්න හේතුවක් එදෙනකොට යම් යන්ත්‍ර ක්‍රියා කරලා විදුලිය උපදිනවා. බලන්න විදුලිය යම් ඵලයක් නැති වෙනකොට ඇතික ඇති වුණා වූ හේතුවක් ඉදලා නැති වුණාට අතිරිය හේතුවක් විදුලිය වැය කරගෙන ආලෝකය පහළ වෙනවා. දැන් විදුලි ආලෝකය පහළ වෙනවා. එතකොට අර විදුලිය වැය වීමම නේද ආලෝකයේ නැති ඵලයේ පහළ වීමත් හේතුව නැතනකොට ඵලයක් එහිම තියෙන්නේ නැහැ. ඒතකොට නැහැ කිව්වේ නැහැ. හේතුවකින් පහළ වෙනවා. තියෙනවා කිව්වෙත් නැහැ. හේතුවත් ඵලයක් නිරෝධයක් එක්සමයි කියලාවත් නම් කරන්න තැනක් නැහැ. එහෙම බලනකොට අතීතයෙන් එනවත් නෙමේ අනාගතයට යනවත් නෙමේ වර්තමාන කියලා දැනග තියෙනවා නෙමෙයි නැත් නෙමෙයි ඔන්න ඔය මතයන්ට එකතු නොවීමේ අනිත්‍ය අපි තේරුම් ගන්න ඕනේ. නමක් කරලා නමට අදාළ දෙයක් තියෙනවා කියලා බොහෝ කාලයක් වැරදි දෘෂ්ටියක් භාවිතා කරපු නිසා ඒකට බැඳීමක් ඇති වුණු නිසා ලෝකෙ අනිත්‍යෙම දුක් දෙන දෙනවා. අනිත්‍ය ලෝකෙ නිත්‍යයකට බැඳීමක් භාවිතා වෙලා තියෙනවා. මේ වැරදි දෘෂ්ටි නිසා දුක් වෙන දෙනවා. අනිත්‍යයි නම් යථාර්ථේ නිත්‍ය කොට වර්ධව පිළිඅරගත්තකම නිසා දුක් වෙන දෙනවා නම් ඇති හැටි තේරෙනකොට මමවත් මගේවත් මගේ ආත්මේවත් ගන්නට නිසි නොවෙනවා කියන එකයි මෙතන මේ පෙන්නන්නේ. එදා මේ ඉන්නාන්සේලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්මේ බාහිර ආයතනයන් ගැන පැහැදිලි කරනකොට එසේ ගැනීම නිසි නොවේමයි කියලා මේ නන්දක තෙරුන් වහන්සේ ඉදිරියේ කියා හිටියා. එතනදී වහන්සේ එසේ නිසි නොවන්නේ කවර හේයින්ද? පළමුව අපි විසින් මේ පිළිබඳව සම්‍යක් ප්‍රඥාවෙන් ඇති හැටි යථා භූතව දැක ඇති හේයින් ප්‍රාප්ත එක පාඨනික අවබෝධ නොවනවා වෙන්න පුළුවන්. නමුත් එදා මේ පිළිබඳව වඩමින් හිටපු මෙහෙණින් වහන්සේලා නන්දක තෙරුන් වහන්සේගෙන් මේ පිළිබඳව ශ්‍රවණය කළා. මෙනෙහි කළා. එතකොට අපට පේනවා මේ පිළිබඳව වැඩි යුතු බව. නිවැරදි පැත්තට භාවිතා කරපු කල යුතු බවක් අපට පේනවා. ඊළඟට නන්දක තෙරුන් වහන්සේ මෙහෙණින් වහන්සේලාගෙන් විඥානය ගැන ප්‍රශ්න කළා. සහෝදරියනි, ත්‍ක් විඥාන නිත්‍යද අනිත්‍යද? ස්වාමී අනිත්‍යයි. අනිත්‍ය වන්නා වූ ත්‍ක් විඥානය සැපගෙන දෙනවද දුක් කියලා දෙනවද?
වහන්ස දුකයි. අනිත්‍යයි නම් දුක් ගෙන දෙනවා නම් ඒ විඥානය මමද මගේද ආත්මයද ගැනීම නිසිද ස්වාමීනි සතුසු නෑ. මේ විදිහට සෝත විඥානය ගැන, ගාම විඥානය ගැන, ජීවා විඥානය ගැන, කාය විඥානය ගැන, මනෝ විඥානය ගැන විඥාන ආය ගැන නෑ. ඒ වික්ෂුනි මහසලාගේ උත්තරේ උනේ විඥානේ මම නොවේ, මගේ නොවේ, මාගේ ආත්මය වශයෙන් ගැනීම නොනිසි කියලා. නිසි නොවේ. ඒකත් අපි බලමු. මේ පින්වතුන්ට පැහැදිලි කරලා තියෙනවා එසත් රූපයක් හම් වෙන අවස්ථාවට රූප දැනගන්නා විත්තේ පහළ වීම ගැන. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. එසත් රූපයක් ප්‍රත්‍යකොට රූප දැනගන්නා විත්ත පහළ වෙනවා. දැන් බලන්න හිතලා ඇස කියනකොට තියෙන හැද්ද? නැහැ කියෙත් නැහැ. එතෙන් දෙන්න ඕනේ අර මුලින් පැහැදිලි කරපු ධර්මතාවය. ඇස කියන්නේ හේතුපත්යෙන් හටගත් මොහොත. එහෙම කියන කොටත් අපිට හැඟී කියනවා වාගේ. ඇස කියන වචනේ අර්ථය සාස්වතේකත් එකතු නොවී උච්ඡේදයකත් එකතු නොවී තෝරාගන්න උත්සාහ කරනවා. රූපේ කියන කොට උදාහරණයක් ගන්නකොටම අපිට ඇති බවක් එනවා. උදාහරණයක් අතර කමක් නැහැ. ඒ වුණාට ඒ යථාර්ථය මේ ඇති නැති දෙකට එකතු නොවි වටහා ගන්න උත්සාහ කරනවා. චක්කු ප්‍රසාදයට ආලෝකයේ උදව්වෙන් ආලෝකය කියන වචනයත් එන්න ඕනේ අර වාස්තු සුත්‍යයේ සුත්‍ති දෙකට එකතු නොවි හේතුව. ගෝචර අවස්ථාව ප්‍රත්‍ය කරගෙන ප්‍රතිබිම්බයක් වැටෙනවා, ඡායාවක් වැටෙනවා. මේවා හේතුඵල. ස්ථිරව තියෙනවට කියනවනේ නේ. මේ ඡායාව ආරම්භය මානසිකාරයක් පහළ වෙනවා. සිහි කැඩවීමක්, අනුරූපෝ සිහිය. ඔය මානසිකාරය යෝනිසෝ අයෝනිසෝ දෙපැත්තකට බෙදෙන්නේ ඇයි? බොහෝ කාලයක් බලන්නේ ඉන්නවා, බලන්න දෙයක් තියෙනවායි කියලා විඥානෙට එකතු වෙලා ඒ වැරදි පිළිගැනීම පිළිබඳව සංඥා උපාදානෙන් භාවිතා වෙනවා. රූප දැනගන්නව සිත්, ශබ්ද දැනගන්නව සිත්, ගන්ධ දැනගන්නව සිත්, රස දැනගන්නව සිත්, ස්පර්ශ දැනගන්නව සිත්, මම සහ මට හමු වෙන කාරණේ කියලා දැනගෙන සංඥා උපාදානෙන් භාවිතා වෙලා කර්ම භවයේ සකසලා තියෙනවා. කියන භාවිතාවෙච්ච අවස්ථාව ඉවරයි. හිත ඇතුළේ නැති වුණා. නමුත් හේතුඵල නිරෝධයේ දැකීම නිවැරදි නොවුනකම නිසා උපාදාන පත්‍ය භාවයේ සැකසුණා. ඒ නිසා ඒ සැකසුණු ආකාරයට තමයි අද පිහිවීම වෙන්නේ. අන්න ඒක ආයෝනිසෝ මනසිකාරයේපත් වෙනවා. වෙන්නේ ඡායාව ඇතිවමයි, වෙන්නේ එක සිද්ධියමයි. නමුත් අනුවමින් භාවිතා කරපු හේතු නිසා වැරදි පිළිවීමක් වෙනවා, වැරදි දැනගැනීමක් වෙනවා. ඒ දැනගැනීම තුළ තමයි බලන්නා බලන දේ කියලා දැනගැනීම වෙන්නේ. මතක බලන්න තින්නම් සංගති පස්සෝ පස්සයිතික පහළ වෙන්නේ හේත්පත් වෙන්නේ. නමුත් මේ ගැන හෙළිවීමක් නැතිකම නිසා නිතරම මමයි, මගේ මගේ ආත්මය සංඥා උපාදානින් භාවිතා වෙන ආය කර්ම භාවයේ සැකසෙන්නේ. මේක එක තැනකවත් අතහැරෙන විදිහකට දැක්කේ නෑ. මේක තමයි අපි දුරින් කතා කරනකොට සසර කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා දීගා ජාගරතු රත්ති දීගං සන්තස්ස යෝජනා දීගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං. රාත්‍රි නිදි මරන්නාට රාත්‍රි දීර්ඝයි කියලා වැටෙනවා. ගමන් කරන්නාට යොදුන දීර්ඝයි කියලා වැටෙනවා. ගමන් ඉඩාවට පත් වෙලා තියෙනවා, තව යන්න තියෙන යොදුන දීර්ඝයි කියලා වැටෙනවා.
ඒ වාගේ දීගෝ බාලාන සංසාරෝ සද්ධම්මං අවිජානතං සද්ධර්මේ නොතේරෙන්නව බාලයාට සසර ජීවිතය දීගයි තමයි ඒක. එයි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර සංකාර ප්‍රත්‍යයෙන් විඥාන විඥානය ප්‍රත්‍යයෙන් නාම රූපේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය හේතුඵල නිරෝධයක් නොදකින්න එනිසා විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන පාස්ස වේදනා තණ්හා උපාදාන පාවේ සැකසෙන්නේ නැහැ නේ නමුත් මේ පිළිබඳව දැකීමේ තුන බලන්න ප්‍රසාදයෙන් දැනක් දෙන්න පුළුවන්ද ගෝචරින් දැනක් දෙන්න පුළුවන් ආලෝකයෙන් දැනක් දෙන්න පුළුවන් නැහැ කියන්නේ හේතුවක් ප්‍රතිවිඤ්ඤාත් හේතුවක් මානසිකාර ප්‍රත්‍යයෙන් අට ගන්නා විඥානේ ඵලය විඥානෙට තමයි මේ බලන්නා බලන දේ කියන දෙක එන්නේ ඒක හේතු ප්‍රත්‍යයෙන් අටගත්තු ඵලයක් හේතු නිරෝධ වෙනවා නම් ඵල නිරෝධයත් එහිමයි එකයි අනිත්‍යයි නමුත් දුකයි බලන්නා බලන දේ කියලා අරගෙන ඉඳකට කර්ම රැස් කරලා තියෙනවා ඒ ප්‍රත්‍යයෙන් මේ වර්තමාන අවස්ථාවේදී නැවත නැවත ජාතියක එකතු වෙන්න වෙලා තියෙනවා මහල් භාවයේ මගේ කියලා එකතු වෙන්න වෙලා තියෙනවා දිවිම මගේ කියලා එකතු වෙන්න වෙලා තියෙනවා මරණේ මගේ කියලා එකතු වෙන්න වෙලා තියෙනවා යමක් අකමැති ආකාරයක් වෙයිද කැමැති ආකාරයකට නොවේද මගේ කියලා එකතු වෙන්න වෙලා තියෙනවා ඒ වගේම සංසේක වාසින් සාරාංශකමට එකතු කරනකොට මේක පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා බාගතුන් මහසාර ධර්මලා කියනවා මේක තමයි අනිත්‍ය නිට්ටිය කොට අරගෙන මේ නිට්ටිය දෙක ආසකලා නම් දුකයි ඒ දුක පිළිබඳව අපි තේරුම් ගන්නකොට අපට වැටහෙනවා මේ කියන වැරැද්ද අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකට හේතු ආසාවයි කියලා පිටුනු වැරැද්ද අපිට පැහැදිලි වෙනවා වැරැද්ද පැහැදිලි වෙනකොට මම මගේ ආත්මය කියලා දෙන්න තැනක් නැති වෙනවා අනාත්ම අවබෝධය කියන්නේ ඒ කියන්නේ හේතුවත් ඵලයක් නිරෝධයක් එතනදි භික්ෂුණීන් වහන්සේලා ප්‍රකාශ කරනවා වහන්ස විඥාන හය දෙනාගේ ඇති හැටි යථාභූත ස්වභාවය අපි විසින් බලමු සම්‍යක් ප්‍රඥාවෙන් දකින්නවා කියන්නේ. ඒතර නන්දකාන්දරන් වහන්සේ පැහැදිලි කරනවා සහෝදරිවරුනි ආර්ය ප්‍රඥාවක් ඇති ආර්ය මහන්සියලාගේ දැකීම දෙබඳුයි කියනවා. මේ අවස්ථාවේදී නන්දක තෙරුන් වහන්සේ උපමා තුනක් මෙහෙණි මහන්සියලාට ඉදිරිපත් කරනවා. පහනක තෙරු අනිත්‍ය නම් වැටියත් අනිත්‍ය නම් දැල්ලත් අනිත්‍ය නම් එයින් නිකුත් වෙන ආලෝකයක් අනිත්‍යයි යමි කියනවා තෙල් අනිත්‍යයි වැටි අනිත්‍යයි දැල්ල අනිත්‍යයි ආලෝකය නිත්‍යයි කියනවා මේක නියමාකාර කීමක්ද කියනවා ස්වාමිනී ඒක නියමාකාර කියමනක් නෙමෙයි මොකද ආලෝකය ඇති වෙන්න හේතු අනිත්‍යයි නම් ආලෝකයත් අනිත්‍යයි ඒ වාගේ නන්දක තෙරුන් වහන්සේ පැහැදිලි කරනවා මේ ආධ්‍යාත්මික ආයතන හය නිසා යම් සැප වේදනාවක් දුක් වේදනාවක් උපේක්ෂා වේදනාවක් ඇති වෙනවා නම් ඒ අනිත්‍යයි මෙතෙන් දෙදා ගන්න ස්පර්ශය නිසා යම් සැප වේදනාවක් දුක් වේදනාවක් උපේක්ෂා වේදනාවක් ඇති වෙනවා නම් ස්පර්ශය ඇති වෙන්න උදව් වුණා වේකුව ඇති වෙ නැති වෙන හින්දා ස්පර්ශය හෝ ඒ අර්ග ඇති වෙනා විදිහම හොතිනවා කියන්නේ මේ නෙමෙයින් නාසලා උත්තර දෙනවා ස්වාමීනි ඒ අදාළ ප්‍රත්‍ය ලැබෙනකොට තමයි සැප වේදනාව හටගන්නේ දුක් වේදනාව හටගන්නේ
උපේක්ඛා වේදනාවක් ගන්න. අදාල් ප්‍රත්‍යංගය අනිත්‍යතාවය නිසා මේ සැප වේදනා දුක් වේදනා උපේක්ඛා වේදනා අනිත්‍යයි කියන්නේ. බාහිර ආයතනය පිළිබඳව පෙන්නනවා. ගහක මුල අනිත්‍යයි. කඳ අනිත්‍යයි. කොළවතු අනිත්‍යයි. ඒ නිසා හේව නැල්ලද අනිත්‍යයි. නමුත් යමී කියනවා මුල අනිත්‍යයි, කඳ අනිත්‍යයි, කොළාතු අනිත්‍යයි, හේවනෙල්ල නිත්‍යයි කියන්නේ. මේක නියම විදිහින් කීමක්ද? පාස නොවේ. හේවනෙල්ල ද අනිත්‍යයි. හේවනෙල්ල කියන්නේ හේතු අනිත්‍ය නිසා. ඒ වාගේ මේ බාහිර ලෝකේ සියල්ල අනිත්‍යයි. බාහිර ආයතන අනිත්‍යයි. ඒ අනිත්‍ය ආයතනයන් හින්දා නිත්‍ය සැප වේදන හෝ දුක්ඛ උපේක්ඛා වේදනාවක් ඇති වෙන්න බෑ. පස්සපච්චා වේදනාව අනිත්‍යයි. ඒතර භික්ෂුනි මහන්සලා උත්තර දෙනවා, ස්වාමීනි ඒ ප්‍රත්‍ය ලැබෙනකොට ඒ වේදනාවට නිඳ වී යනවා. නන්දකාමරන් වහන්සේ පැහැදිලි කරනවා සහෝදරීවරුනි, ආර්යයන් වහන්සේලාගේ යථාභූත ඥානය පිළිබඳව දැකීමත් ඒ පරිදිමයි. විඥානය ගැන උපමාවක් දක්වන ගවඝාතකයෙකුෝ ගවඝාතකයෙකුගේ අතවැසියෙක් දෙනක් මරලා මාංශ කාය මස චර්ම කාය හම නොපෙලා එකට බාධාවක් ඇති නොවන විදිහට තියුණු සැතකින් ආයුධයකින් අර මරණ ලද්දාව දෙන්නේ හැම ගලවනවා. කොහොමද ඒ හැම මාංශයක් අතර නහර අතුරු නහර සිඳලා මේ දෙක වෙන් කරලා නැවත හැම ඒ විදිහටම අතුරු මේ ඉන්නේ හිටපු දෙනයි කියලා පෙන්වොත් එක නිසි කියම නම් මන්දකාම බ්‍රහ්මාවි ප්‍රශ්න කරනවා. ස්වාමීනි එහෙම වෙන්න බෑ. ඒ මොකද මාංශ කායත් ධර්ම කායත් දෙක වෙන් වෙලා තියෙන්නේ. නහර අතුරු නහර සිඳලා අතර තියෙන්නේ. තියුණු සායුධයකින්. ඒ වාගේ නන්දකාමරු වහන්සේ මේ උපමාව පෙන්නනවා ආධ්‍යාත්මික ආයතන 6 මාංශ කාය වාදිකය. බාහිර ආයතන 6 චර්ම කාය වාදිකය. නමුත් මේ දෙකලාගේ සම්බන්ධයක් නැති බව අර චිවුණු ආයුධේ ආර්ය ප්‍රඥාව. ආර්ය ප්‍රඥාවෙන් නහර අතුරු නහර සිඳලා තියෙනවා. නහර අතුරු නහර සතුටෙහි ඇදීම නන්දිරා. සංයෝජන කෙලෙස් ආර්ය ප්‍රඥාව මේක සිඳලා තියෙනවා. අන් ඒ නිසා ප්‍රඥාව ඒ විදිහට ආවන රූප දැන ගැනීම, ශබ්ද දැන ගැනීම, ගන්ධ දැන ගැනීම, රස දැන ගැනීම, ස්පර්ශ දැන ගැනීම හා ඒ අතෑරුණු දේ නැවත මන ඉන්ද්‍රිය මුල් කොට සිහියට නැගීම. එතන මේ මනස කියන්නේ ඉන්ද්‍රියක්. ඉන්ද්‍රිය ස්වභාවයක් තියෙනවා. යම භාවිතාවෙන් අවස්ථානුකූල සිහියට නැගීම. ඒක මේ ප්‍රස්වාස ආස්වාසයෙන් තොරව කතා කරන්න බෑ. ඒක ශක්තිය දෙනකොට භාවිතාවෙම සිහි වෙනව දැනෙන්නේලක් වෙනවා. දැනගත්තු දේවල් වලට අනුරූපව වැඩ කිල්ලක් තියෙනවා. නමුත් ප්‍රසාදයක් ගෝචරයක් යථාභූත වශයෙන් දැකලා තියෙනවා නම් අර නන්දි රාගයේ සතුටෙහි ඇලීම සිඳලා තියෙනවා. ආදි ප්‍රඥාව ඒ වාගේ කියලා කියනවා. මේ ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන විඥානයේ යථාභූත වශයෙන් දකින්කොට අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට දකින්කොට සති සම්බෝධ්‍යංගයේ පහළ වෙනවා, ධම්මවිචේ සම්බෝධ්‍යංගයේ පහළ වෙනවා, විරිය සම්බෝධ්‍යංගයේ පහළ වෙනවා, ප්‍රීති සම්බෝධ්‍යංගයේ පහළ වෙනවා, පස්සති සම්බෝධ්‍යංගයේ පහළ වෙනවා, සමාධි සම්බෝධ්‍යංගයේ පහළ වෙනවා, උපේක්ඛා සම්බෝධ්‍යංගයේ පහළ වෙනවා, බොජ්ජංගයේ සම්පූර්ණ භාවයට පත් වෙනවා. ඒ බොජ්ජංගයන්ගේ සම්පූර්ණ භාවය නිසා ආශ්‍රව ධර්මයන් ක්ෂය වෙනවා.
ඵල සමාධි ඵල විමුක්තිය ඇති වෙනවා කියලා. මේ භික්ෂුණී වහන්සේලාට මේ නන්ද කලාපුරන් වහන්සේ වදාළා. දැන් මේ දේශනාව කරලා නන්දක තෙරුන් වහන්සේ ප්‍රකාශ කරනවා දැන් දේශනාව නිමයි. භික්ෂුණී වහන්සේලාට පිටස්සෙන් සුසු කාලයයි කියලා. භික්ෂුණී වහන්සේලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එතනින් පිටස්සෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා භික්ෂුන් වහන්සේලාට සුදුස්සක පොහොය දවසේ 14 වෙනි දවසේ මහජනයාට අදහසක් ඇති වෙන්නේ හඳ වුණ උනා කියලා. හඳ පිරුණේ නැහැ කියලා. නමුත් එළිය අඩුවක් තියෙනවා. ඒ වාගේ භාග්‍යතුන් වහන්සේ වදාරනවා නන්දකගේ දේශනාවෙන් භික්ෂුණී සතුටු වුණා. නමුත් පරිපූර්ණ සංකල්ප ඇති වුණේ නැහැ කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ නන්දකතුන් වහන්සේට වදාරා නන්දකේ හෙටත් ඔය විදිහටම භික්ෂුණීන්ට ඔය දේශනාවම කරන්න කියලා. මෙතනදී නන්දක තෙරුන් වහන්සේ පසුවදා ඒ ආකාරයටම පිණ්ඩපාත වැඩලා භික්ෂුණීන් වහන්සේලා වෙත පස්වල්කාරී වැඩම කරලා මේ දේශනාව කළා. මේ නාදරාට ඒ පිටක් පිට වාරයයි කියලා නන්දගාමී වහන්සේ කියා කියා භික්ෂුණීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පිටත් වුණා. එදා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාරනවා 15 පොහොය දවසේ සඳ ඌණ උනායි කියලා පරිපූර්ණ උනායි කියලා මිනිස්සුන්ට හිත ඇති වෙන්නේ නැහැ. පරිපූර්ණ නොවුනා කියලා ඌණ උනා කියලා සම්පූර්ණ නොවුනා කියලා මිනිස්සුන්ට හිත ඇති වෙන්නේ නැහැ. නමුත් සඳ පූර්ණ භාවයකම පත් වෙලා තිනවා සම්පූර්ණ භාවයකම පත් වෙලා තිනවායි කියලා හැඟෙනවා. ඒ වාගේ භාග්‍යතුන් වහන්සේලා දාන අද නන්දකගේ ධර්මයේ භික්ෂුණීට සතුටුසිත ඇති වුණා. පරිපූර්ණ සංකල්ප ඇති වුණා. අවසන් භික්ෂුණිය අදුතරමින් සෝතාපට්ටි ඵලයේවත් පිහිටියා කියලා. ඉතින් මේකෙන් අපිට පේනවා ඒ පිළිබඳව වඩමින් හිටපු බව. මෙනෙහි කරපින් හිටපු බව. සාකච්ඡා කරපු බව. ප්‍රශ්න කරපු බව. පළවෙනි දවසේ ඒ දේශනාව සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ දේශනාවම දෙවෙනි දවසේ සම්පූර්ණ වෙච්ච බවක් පේනවා. පොච්චංග ධර්ම සම්පූර්ණ වුණු බවක් පේනවා. මේ විදිහට අපට ආධ්‍යාත්මික ආයතන හේතුඵල නිරෝධය මෙනෙහි කරන්න ඕනේ. බාහිර ආයතනයගේ හේතුඵල නිරෝධය මෙනෙහි කරන්න ඕනේ. විඥානයගේ හේතුඵල නිරෝධය මෙනෙහි කරන්න ඕනේ. මේවා මෙනෙහි කරනකොට නුවණ යොදනකොට වඩවඩා විදර්ශනා කරනකොට යම් තැනක් ගොනු වෙනවා ඵල සමාධියේ ඵල විමුක්තිය කියන එක. විස්තරයක් නොවුනට ඒ මාර්ගඵල පිළිවෙලින් නිදීම විමුක්තිය මෙයයි කියන දැකීම වෙනවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම මෙවැනි බුද්ධෝත්පාද කාලේ මානව ජීවිතයේ වටිනාකම තේරුම් අරගෙන අපේ ජීවිත ඉතාම භාග්‍යමත් අවස්ථාව තමයි මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය අහන්න අපිට ලැබෙන්නේ. ඒ ධර්මයේ ජීවිතයට එකතු කරගන්න සැලසීතිදී ඒක භාවිතා කරන්න සැලසීතිදී අනිත්‍යල්ල දෙවෙනි වෙනවා. අනිත්‍යල්ල අතේදී යනවා. බුදුරජාණන් වහන්සේ වදාළා තියෙනවා නතම් මාතා පිතා කෛරා අන්‍යවා පිටඤාතක සම්මා පණීතං චිත්තං සේයසෝලං තතෝ කරි මවෙක් ඒ යහපත නොකරන්නේ පියෙක් ඒ යහපත නොකරන්නේ අන්‍ය ඥාතියෙකු උද ඒ යහපත නොකරන්නේ නතම් මාතා පිතා කෛරා අන්‍යවා පිටඤාතක සම්මා පණීතං චිත්තං සේයසෝලං තතෝ කරි මනාවට පිහිටවා ගන්නව සිත් සිහිය සියලු දිනාටම වඩා යහපතක් කරන්නේ. මේ මනාවට පිහිටවා ගන්නා වූ සිහිය පිහිටීමෙන් සියල්ල තැහැරී ගියක් කම්පණයකට පත් වෙන්න තැනක් නැහැ. මොකද අල්ලාගත්ත තැනක් නැති නිසා.
ඒක අපි මනුස්ස ජීවිතයක් තුළ අවබෝධ කළ යුතුමයි. ඒ රහතන් වහන්සේලා ගැන පෙන්නනවා විඥානං අනිදස්සනං කියලා. විඥානයේ නිදර්ශනයක් ඉදිරිපත් කරන්න බෑ කියලා. ලකුණක් පෙන්වන්න බෑ. දැන් අනිත්‍ය විඥානය කියනකොට දැනගන්නකොට ලකුණක් අරන්නේ දැනගන්නේ. රහතන් වහන්සේලාට පෙන්නනවා අනිදස්සන විඥානය. නිදර්ශනයක් ඉදිරිපත් නොකළ හැකි දැකි දැනගෙන. අනන්තං සබ්බතෝ පබං. අනන්ත කියන්නේ මුලක් අඩක් පෙන්වන්න බෑනේ. හැම ආකාරයෙන්ම ප්‍රභාස්වරයි. ඒක පුදා කාලය අන්තිමට පෙන්වනවා විඥානත් නිරෝධයෙන්. ඒ විඥානයත් නිරුද්ධ වියනවා කියලා. පරම සැනසීම නිවනයි. ඒ හේතුප්‍රත්‍යයෙන් හට නොගන්න ධර්මයක්. ඒ නිසා අපි ධර්මය අහලා සම්මාසනය කරලා පියවරින් පියවරට සෝවාන් සකුද්දාගාමි අනාගාමි අරියත් ගන්න සතර මාර්ග සතර පරඥානියන් සම්පූර්ණ කොට උතුම් වූ නිවනින් සැනසීම හේතු වාසනා වේවා කියලා අධිෂ්ඨාන කරගන්නවා. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිතා තිරං රක්ඛන්තු ශාසනං. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිතා තිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිතා තිරං රක්ඛන්තු සදා ධර්මස්සනාන් සංසේ කර්මකොට වඩ වඩා ප්‍රඥාව දිනුනි උතුම් නිවනින් සැනසීම වේවා සම්මා සම්බුදු සරණයි.